වනසිංහ ප්‍රේමදාසවන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධූරයෙහි කාර්යය සහ කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටුකරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමාණයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. ප්‍රතිඥාව අත්සන් කිරීමේ දෙන්නේ අනුතරයි. දැන් ගම්භීරතාවපූර්වක ප්‍රකාශය සහ ප්‍රතිඥාව එතුමාණන් ප්‍රකාශ කරනු ලැබුවා. දුලාංජලි දේනියත් සජිත් පුත්‍රරත්නයත් හේමා ප්‍රේමදාස මහත්මියත් සමීපයේ සිටියේ ඒ තැබුවේ ඓතිහාසික අත්සන ඉතිහාසගත වන අත්සන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රීමත් ජනාධිපතිතුමා බවට අතිගරු ආර් ප්‍රේමදාස පරිවර්තනය වූ මොහොතයි හෙබවන මොහොතයි. අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් පූජකතුමන්ලාගෙන් අවසරයි. මගේ සහෝදර රටවැසියනි, අප හැම දෙනාම අද මෙම ශ්‍රී දළදා මන්දිර පූජා භූමියේ එක් රැස් වී සිටින්නේ අතිසයින් උදාරතර අතිසයින් සම්භාවනීය වගකීමක් ඉටු කිරීමටයි. අපි අද සහභාගී වන්නේ අපේ පොදු ජනතාවගේ ආර්ථික ආධ්‍යාත්මික සුභසිද්ධියට මුලපිරීමේ ඓතිහාසික කාර්යයකටයි. ජනාධිපතිවරණයේදී අපේ පොදු ජනතාව මට ජනවරමක් ලබා දුන්නේ ඒ සඳහායි. ඒ උදාරතර කාර්යය සඳහා අප මේ මොහොතේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගත්තා. පොදු ජනතාවගේ සුභසිද්ධිය සැලැස්වීම සඳහා අප හැම දෙනාම ප්‍රඥාවට සත්‍යයට සංවරයට ඇප කැප වී ක්‍රියා කිරීමට අදිෂ්ඨාන කරගනිමු. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට තමන් කොතරම් ඇප කැප වී සිටිනවද කියන එක ශ්‍රී ලාංකික ජනතාව ජනාධිපතිවරණයේදී පෙන්වා දුන්නා. මෙයින් පැහැදිලි වෙන්නේ නිදහසත් සංවරයත් යන දෙකම ජනතාව අනුමත කරන බවයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විස්තර කර තිබෙන විවිධාකාර වූ නිදහස භුක්ති විඳින්නට අපේ ජනතාවට කොයි තරම් කැමැත්තක් තිබෙනවාද කියන එක එයින් පැහැදිලි වුණා. නව යුගයක් කරා අපේ සමාජය මෙහෙයවීමට වුවමනා කරන සංවරයේ අවශ්‍යතාවය අපේ ජනතාව තහවුරු කළා. නිදහස මල් පැල ගැන්වීමටත් සංවරය ඇතිකරවීමටත් අවශ්‍ය වාතාවරණය මගේ රජය විසින් සකස් කරනවා ඇති. පළ ප්‍රයෝජන ලබාගත යුතු වෙන්නේ මහන්සි වී වැඩ කිරීමෙනුයි. සම්මාන ලබාගත යුතු වෙන්නේ
ඒවා ලැබීමට සුදුසුම් වීමෙනුයි නිදහස් සමාජයක් නැවත ගොඩනැගීමේ කටයුත්තට සාමකාමී සමාජයක් නැවත ගොඩනැගීමේ කටයුත්තට සෞභාග්‍ය සම්පන්න සමාජයක් නැවත ගොඩනැගීමේ කටයුත්තට සහභාගී වන්න දායක වන්න කියා ශ්‍රී ලංකා වාසී සියලු දෙනාගෙම මම ඉල්ලා සිටිනවා රාජ්‍ය තන්ත්‍රයට සහභාගී වීමට ජනතාව තුළ උනන්දුවක් ඇති වෙන්නේ රජය මානුෂික හැඟීමෙන් යුක්තව ජනතා දුක සැප ඕනෑකමින් සොයා බලන තමන්ගේම සංවිධානයක් යයි ජනතාවට හැඟෙනවා නම් පමණයි පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක කරගන්නට පරිපාලන තන්ත්‍රය විමධ්‍ය ගත කරන්නට උමනායි ජනතා අවශ්‍යතාවලට උර දෙන රජය ජනතාව අතරටම යන්න ඕනේ ප්‍රශ්න ඇතත ඇති තැනදීම ප්‍රශ්න සොයාගෙන ගොස් ඒවා විසඳන්නට ඕනේ මෙය ගම් දනව්වල හැදී වැඩි එන තරුණ පරපුරටත් නගරවල හැදී වැඩි ගෙන එන තරුණ පරපුරටත් පොදු කටයුතු සඳහා සම්බන්ධ වීමට පුළුවන් වන එක් ක්‍රමයක් අපි ඔවුන්ගේ දැඩි උද්‍යෝගයත් යවුන් ශක්තියත් මාතෘ භූමියේ පළදායි අභිවෘද්ධිය සඳහා යොදාගත යුතුයි ප්‍රජාතන්ත්‍රවාදයේ ස්ථාවරත්වය සඳහා ක්‍රියාශීලී රජයක් මෙන්ම ප්‍රාණවත් විපක්ෂයක්ද තිබීම අත්‍යවශ්‍යයි කාගේ ප්‍රායෝගික විවේචන මම සතුටින් පිළිගන්නවා මගේ දේශපාලන ජීවිතයෙන් සෑහෙන කාලයක් මම ගත කර තිබෙන්නේ විපක්ෂයේ මැතිවරණ වලින් පෙරදුනාම හිතේ වේදනා ඇතිවීම ස්වාභාවිකයි එවැනි වේදනා මමත් විඳ තිබෙනවා නමුත් ඒ වේදනා නිසා කලබල පෙරලි ඇති කිරීමට පෙළඹීම සුදුසු නැහැ එවන් වේදනා කලබලකාරී ක්‍රියාකරන්ට බලපත්‍රයක් නොවේ තර්ජන ගර්ජන එල්ල කරන්ට බලපත්‍රයක් නොවේ වැරදි තොරතුරු ජනතාව නොමග යවන ආරංචිත් ප්‍රචාරය කරන්ට බලපත්‍රයක් නොවේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි පුද්ගලයන්ගේ ආසාවන් මුදුන්පත් කර ගැනීම සඳහා අපේ රටේ ආරක්ෂාව පරදුවට තියන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට තවමත් හවුල් වී නැති අයගෙන් මම නැවත වරක් ඉල්ලා සිටින්නේ ඊට හවුල් වෙන ලෙසයි අර්ථදායක විසඳුම් වලට එළඹීම සඳහා ඕනෑම සාකච්ඡාවකට මම ඕනෑම වෙලාවක සූදානම්ව සිටිනවා ඒ සඳහා අවශ්‍ය හැම ආරක්ෂාවක්ම මම සලසා දෙනවා මේ ප්‍රමාද කරන්න සිද්ධ වෙන්නේ වෙනත් අය වෙන වෙන නම් ඉදිරියට දමා තව තවත් අහිංසක ජීවිත නැති කිරීමයි මහජන දේපොළ විනාශ කිරීමයි එවැනි කොටස් වලට එවැනි අපරාධ කරන්නට තව දුරටත් ඉඩ දෙන්න බෑ මේ විනාශ කිරීම නතර වෙන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට ඒවා තව දුරටත් දරා සිටින්නට බෑ ජයග්‍රහක පක්ෂයේ අය පරාජිත පක්ෂවල උදවියට ශාරීරික මානසික හිංසා කරදර විපත් සිදු කර ප්‍රීතිවීම මෑත කාලයක මැතිවරණවලදී පුරුද්දක් කරගෙන තිබුණා මේ වතාවේ එහෙම වුණේ නැහැ මැතිවරණ වලින් පස්සේ සාමාන්‍යයෙන් ඇතිවන තරහවත් වෛරයත් පරාජය කොට ජයගන්ට ජයග්‍රහයි පිරිස සමර්ථ වුණා ජනාධිපතිවරණයෙන් ලැබපු ජයග්‍රහණයටත් වඩා මට ලැබුණු
විශිෂ්ට විජයග්‍රහණයක් හැටියටයි මම මේ සලකන්නේ මේ ඉවසීම දුර්වලකමක් හැටියට සලකා පරාජිත පක්ෂවල උදවිය ජයග්‍රාහී පිරිසට හිංසා පීඩා කිරීමට යාම මෙම ඉවසීමෙන් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමක් ආයුධ ගන්නත් සටන් කරන්නත් අපදරණ මහන්සිය අප වැය කරන ධනය වැඩදායක වැඩවලට මීට පස්සේ යොදවන්න ඕනේ ආරක්ෂක කටයුතු වලට යොදවන සම්පත් මින්මතු හැකිතාක් දුරට ජනතාව ජීවත් කරවීමට යොදවන්න ඕනේ සංවර්ධනය අපට තෝරා ගන්න තිබෙන විකල්පයක් නොවේ එය අවශ්‍යම දෙයක් සංවර්ධනය අර්ථවත් වටිනා එකක් වන්ට නම් එය මිනිස්සාර ධර්ම පදනම් කරගත් සංවර්ධනයක් විය යුතුයි ඒ සංවර්ධනය මගින් හිතේ ගින්නත් බඩේ ගින්නත් නිවා දැමිය යුතුයි දිලිඳුකම තුරන් කිරීමට අපි දරන ප්‍රයත්නයේදී දරු පවුලටත් ගෙදර දොරටත් මුල් තැන ලැබෙනවා ඇති අපේ සමාජයේ තුල සාමූහික අභිවෘද්ධිය ගැන හැඟීමක් ඇති කරගන්න පුළුවන් වන්නේ පවුල් ඒකකය ශක්තිමත් කිරීමෙන් පමණයි නැති බැරි අසරණ අයට අත දෙන්න අපට බැරි වුණොත් වරප්‍රසාද ඇති අය ආරක්ෂා කරන්න අපට කොහෙත්ම පුළුවන් වන්නේ නැ ටික දෙනෙකුට හැම විටම සැප සම්පත් ලැබෙන අතර වැඩි දෙනාට හැමදාම දුකෙන් ජීවත් වන්නට සිදුවන රටක් හැටියට ශ්‍රී ලංකාව පැවතිය යුතු නැ ඒ ක්‍රමය මා වෙනස් කරන්නට තමුන්නාන්සේලා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙනවා ටික කලක සිට අපේ රටේ සමගිය බිඳී ගොස් තියෙනවා මෑතක් වන තුරුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන හැම දෙනාම සාමයෙන් සමගියෙන් සහජීවණයෙන් ජීවත් වුණා ජාතික ප්‍රයත්නවලදී ඒ හැම දෙනාම දැඩි උවමනාවකින් එකමුතුව ක්‍රියා කළ බව තමුන්නාන්සේලා දන්නවා මම පාසල් ගිය කාලේ අපේ පන්ති කාමරය තුල මාත් සමග මේ ජන කොටස් හතරටම අයත් ළමයි එකම බංකුවක වාඩි වී ඉගෙන ගත්තා මුණතරම් වටිනා සහජීවනයක්ද අපි ඒකෙන් ලැබුවේ නමුත් එයින් මෙපිට කාලයේදී වගකීමෙන් තොරව ක්‍රියා කළ පුද්ගලයින් නිසා අපාතර බේද භින්නකම් පැතිරී ගියා අපේ සමගියටත් අපේ සහජීවනයටත් උපකාරී වන අන්දමට අපේ අධ්‍යාපන ක්‍රමය සකස් කර ගනිමු අපි අපේ දරුවන්ට සදාචාර ගුණධර්ම ප්‍රගුණ කරවමු විවිධත්වය මැද සහෝදරත්වය අගය කරන්න අපේ දරුවන්ට උගන්වමු හොඳම උපකාරය ආත්මෝපකාරයයි අපි අපේ සම්පත් නිර්මාණය කරගන්න ඕනේ අපි අපේම සම්පත් පාවිච්චි කොට අපේ රට හදාගන්න ඕනේ විදේශාධාර කෙරෙහි අනවශ්‍ය විදියට විශ්වාසය තබා ක්‍රියා කළොත් අපේ නිදහසත් අපේ අනාගතයත් උගසට තබන්ට අපට සිදු වේවි අපේ විදේශ ප්‍රතිපත්තියේ ස්වාධීනත්වය අපි දිගටම රැකගත යුතුයි මිත්‍ර රටවල් සමග තිබෙන අපේ සම්බන්ධතාවය තව දුරටත් ශක්තිමත් කරගන්න ඕනේ ඒ සම්බන්ධතාවය ශක්තිමත් කරගත යුත්තේ සමානතාව ස්වෛරීත්වය අන්‍යෝන්‍ය ගෞරවය එක් රටක් අනික් රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි නොගැසීම යන නොබැඳී ප්‍රතිපත්ති මතයි මේ ප්‍රතිපත්ති රැක ගැනීමට නම් අප අතර පවතින මත බෙහෙද අප අතර පවතින ආරවුල් අප අපම විසඳාගත යුතුයි ඒවා සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් සහයෝගයෙන් අපි ඒවා විසඳා ගැනීමට ක්‍රියා කළ යුතුයි කාගේ අදහස් උදහස් ලබා ගැනීමෙන් පොදු
සම්මුතිය වලට එළඹීමෙන් අපම අපේ අභ්‍යන්තරික ප්‍රශ්න විසඳාගත යුතුයි. විදේශික රටවල මැදිහත්වීම් ඇති නොවන පරිදි එවැනි මැදිහත්වීම් වලට අවකාශ නොලැබෙන පරිදි අපේ අභ්‍යන්තර ප්‍රශ්න අපම විසඳාගත යුතුයි. කුමක් වුවත් මම එකක් කිව යුතුමයි. කුමන විදියේ පරිත්‍යාගයක් කරන්නට සිදුවත් අපේ මේ මාතෘ භූමියේ එක් බිම් අඟලක් හෝ කිසිවෙකුටවත් පාවා නොදෙන බව සහතික කොට මම තමුන්නාන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරන මගේ පරමාර්ථය වන්නේ කිසිවෙක් හෝ පරාජය කිරීම නොවේ. මගේ පරමාර්ථය වන්නේ හැම දෙනාම ජයග්‍රහණය කරවීමයි. පරාජය කරවීම ලෙහෙසි, ජයග්‍රහණය කරවීම එතරම් ලෙහෙසි නැහැ. අසමගිය නිසා අපේ ජනතාව දුර්වල වී ඉන්නවා. අවිශ්වාසය නිසා අපේ ජනතාව දුර්වල වී ඉන්නවා. අසමාදානය නිසා අපේ ජනතාව දුර්වල වී ඉන්නවා. අසංවරය නිසා අපේ ජනතාව දුර්වල වී ඉන්නවා. අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයටත් අපේ උදාරතර සම්ප්‍රදායන්ටත් අපි ඇත්ත වශයෙන්ම උරුම හරුමකම් කියන්ට නම් මේ දුර්වලත්වයෙන් අපි මිදෙන්ට ඕනේ. මේ දුර්වලතා නිසා අප වැටී සිටින අගාධයෙන් අපේ ජනතාව ගොඩ ගැනීම මගේ මෙහෙවරයි. මගේ ජනතාව සමගි කරවන්නත්, මගේ ජනතාව සුහද කරවන්නත්, මගේ ජනතාව සමාදානයට සාමයට පත් කරවන්නත් මම අප කැපවි ක්‍රියා කරන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. මගේ ජනතාව සංසුන් කරවන්නත්, ඔවුන් නුවණින් ක්‍රියා කරවන්නත් මගේ ජනතාවට නායකත්වය දෙන්න මම අප වෙනවා, කැප වෙනවා. සාමයක් සමාදානයක් කරා මගේ ජනතාව ගෙන යන්න මම අප වෙනවා, කැප වෙනවා. සංවර සීලී වීමට මගේ ජනතාවට නායකත්වය දෙන්න මම අප වෙනවා, කැප වෙනවා. අසමගිය පරාජය කිරීම, නැතිබැරිකම පරාජය කිරීම, කලකිරීම පරාජය කිරීම ඒතරම් විජයග්‍රහණයක් තවත් නැතේ කියලා මං කල්පනා කරනවා. අද උදා වන්නේ ආදරණීය රටවැසියනි, ස්වර්ණමය යුගයක්. කවුරු කවුරුත් කාට කාටත් අත හිත දෙන, සෑම එකිනෙකාගේ හිතසුව පිණිස කැපවී ක්‍රියා කරන පොදු ජන යුගයක් අදින් උදා වෙනවා. මගේ නායකත්වයෙන් අදින් ආරම්භ වන පොදු ජන රජය මේ අරමුණු, මේ පරමාර්ථ කරා ගමන් කරනවා ඇති. ඒ ගමනේදී මගේ පොදු ජන රජය පියමන් කරන්නේ ජනසම්මතවාදී මාර්ගය ඔස්සේයි. අවිහිංසාවාදී වූ පොදු ජනතාවගේ අභිප්‍රායන්ද, බලාපොරොත්තුද ඉටු කරන පොදු ජන රජයක උදාවයි අද මේ ඓතිහාසික සුද්ධ භූමියේදී අපි හැම දෙනාම දැකගන්නේ. තමුන්නාන්සේලා මට පිරිනැඹූ උසස් ජනවරම මම නිහතමානීව කෘතඥතා පූර්වකව පිළිගන්නවා. අපි හැම දෙනාම එකට අත්වැල් බැඳගෙන ගමන් කරමු. අපේ පැතුම් සම්භාරය ක්‍රියාදාමයකට පරිවර්තනය කරමු. එම උදාරතර කාර්යයේදී අප තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අනුදැන වදාළ ඉතා උතුම් පාඩමක් අපි මෙනෙහි කරමු. ක්‍රෝධය මෛත්‍රියෙන් ජයගනිමු. අයහපත යහපතෙන් ජයගනිමු. ලෝභය පරිත්‍යාගයෙන් ජයගනිමු. බුරුව සත්‍යයෙන් ජයගනිමු. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අපගේ මාතෘ භූමියටත් අප හැම දෙනාටමත් සදාකල්ලි ලැබේවා කියා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. මගේ පරමාර්ථය සියල්ලන් ජයග්‍රහණය.